ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් පියෝටීවී නාලිකාංක 205 විදෙස 325 සාමාන්‍යයෙන් අපේ නාලිකාව හොඳම දේ දරුවන්ට. ඉතින් දරුව තමයි මේ රටේ සම්පත. නේද? අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන දරුවන් වෙනුවෙන්. එනිසා අපි දරුව වෙනුවෙන් පවත්වන මේ නාලිකාවේ බොහෝ විට කතා කරන්නේ මේ අධ්‍යාපනික කරුණු පිළිබඳව. නමුත් අපේ වැඩසටහන් තව දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි පුංචි කාලේ මංසා මෙන්න අපේ ඉස්කෝලේ. ඉතින් අද අපි මෙන්න අපේ ඉස්කෝලේ තමයි අද අපේ වැඩසටහන. ඉතින් ඔබේ පාසලේ පැවැත්වෙන මෙවැනි කියන්නේ විශේෂ වැඩසටහන් පිළිබඳව අපේ නාලිකාව හරහා ඔබට යම් උදව්වක් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. කොහොම වුණත් අද අපි කතා කරන පාසල මොකද්ද? අන්න එක තමයි ඉතාව වැදගත් වෙන්නේ. කළුතර අධ්‍යාපන කලාපයේ පානදුර කියන්නේ බෞද්ධ නගරය. පානදුර අධ්‍යාපන කොට්ටාසේ ආලෝකමත් පාසලක් පිළිබඳව. මං හිතන්නේ සියවසකට අධික කාලයක දිගු ඉතිහාසයකට නැකම් කියන මේ පාසල මොකද්ද? මේ පාසල තමයි පානදුර බෞද්ධාලෝක මහාවිද්‍යාලය. ඉතින් අද පානදුර බෞද්ධාලෝක මහාවිද්‍යාලය පිළිබඳව එහි සුවිශේෂීත්වය පිළිබඳව සහ එහි වැඩසටහන් පිළිබඳව කතා කරන්නට මම මැදිරියට කැඳවගෙන ආව එම විද්‍යාලයේ ගුරු මහත්මන් දෙපළක්. ඒ තමයි විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය නිරෝෂන් ලසන්ත නිරෝෂන් මහතා. ආයුබෝවන් දෙවන්. ඒ වගේම කලා අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු කරන අපේ ප්‍රේමනාත් කෝට්ටේගේ මහතාවත් මම විදේශ 325 වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. අපි දන්නවා පාසලක ඉතිහාසයක් තියෙනවා. මේ පාසලේ තියෙනවා අවුරුදු 135ක ඉතිහාසයක්. ලේසි නෑ. සියවසකට අධිකයි. ඉතින් අපි පාසල පිළිබඳ හැඳින්වීමක් නොකර මේ කතාව අපිට කරගෙන යන්න විදියක් නෑ. එසා මේ කතාව කරන්න සූසුම කෙනාට මේ ඉතිහාස කතාවෙන් බිඳක් ඔබට ඉදිරිපත් කරන මම ආරාධනා කරනවා නිරෝෂන් මහතාට. ඔව්. ඔබ කිව්වා වගේම දීර්ඝ ඉතිහාසයක් තියෙන පාසලක්. ඇත්තටම පාසල පටන් ගත්තෙම බෞද්ධ ආලෝකයක් සමග. බෞද්ධ පුනර්ජීවනයක් ඇති වෙච්ච කාලයක් සමග තමයි මේක පටන් ගත්තේ. ඒකට හේතුවක් තිබුණා. මොකද ඒ දවස්වල මිෂනාරි අධ්‍යාපනයත් එක්ක මිෂනාරි අධ්‍යාපන ක්‍රම තමයි ප්‍රමුඛ වෙලා තිබුණේ. බෞද්ධ සිසුවයන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉතාම මද වශයෙන් තමයි ලැබුණේ. කුඩාක් තිබුණේ කෙනෙහිලිකම් තමයි. ඉතින් මේ බෞද්ධයන් මේ ගැන යම් කලකිරීමක සිටින කාලයක තමයි 1873 මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන් පාන්ද්‍රවාදයෙන් ජයගෙන සිටින කාලෙක බෞද්ධයන් තුළ යම් පුනර්ජීවන ගතියක් තිබුණා. මොකක් යම් ඔවුන් බෞද්ධ අධ්‍යාපන සඳහා යමක් කළ යුතුයි කියන හැඟීමෙන් ඔද්ද වැඩි තිබුණ කාලය. ඔය කාලේ තව සිද්ධියක් වුණා. පාන්දර වැකට් ප්‍රදේශයේ තව මිෂනාරි පාසලක් තිබුණා. ඔය මිෂනාරි පාසලේ හිටපු සිසුවියන් කිහිප පොලක් බෞද්ධ බැතිගී ප්‍රසංගයට සහභාගි වුණායි කියලා චෝදනා කරමින් ඔවුන්ව පාසල නිර්පාහැර තිබුණා. එවැනි තත්ත්වයක තමයි 1889 සැප්තැම්බර් 30 දින පාන්දුර වැකඩ බෝධිරුක්කාරාධිපතිව සිටි සංඝානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ඒ අනුශාසකත්වයෙන් පාසල ඔන්න එදින 1889 සැප්තැම්බර් 30 දින ආරම්භ කළේ. එතකොට මේ සඳහා පාන්දුර පුරවරේ හිටියව බෞද්ධ දානපතීන් නොමසුරුව දායක වී තිබුණා. ඒ සමග ඇරඹි පාසල මුලින්ම සිසුන් 8ක් සහ ගුරුවරුන් 2 සහිතව පටන්ගත් මේ පාසල ක්‍රමක්‍රමයෙන් දියුණු වී අද දවස වන විට සිසුවයන් 1500ක් පමණ සහ ගුරුවරුන් ගුරුභවතුන් 60ක් සේවය කරන පාසල බවට පත් වී තිබෙනවා. අද දවසේ ගත හොත් ප්‍රදේශ ඉතා ජනප්‍රිය පාසල් අතර
සමීපව හිටමින් යම් සෑහන ජාප්‍රියතාවයක මට්ටමක රඳවා ගැනීමට හැකි පාසල බාට පත් වෙලා තියෙනවා පාන්දර බෞද්ධලෝක මහාවිද්‍යාලේ. ඒක තමයි සැකවින් අපේ ඉතිහාස කතාව. පාසල ඉතිහාසය පිළිබඳව සහ වර්තමාන තත්ත්වය පිළිබඳ අපේ නිරෝෂන් මහතා දිගු විස්තරයක් කතා කළා. ඉතින් අපි දන්නවා ගුරුවරු කියන්නේ මණ්ඩලෙ මට ගෙන දේ ඔක්කොම ගුරුවරුද කියලා මට සිකන් ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය ගුරුවරයා කියන්නේ අඳුරේ ඉන්න අයට ආලෝකය සපයන කෙනානේ. අඳුරෙන් ආලෝකය කරා ගමන් ගන්න ප්‍රවාහකයා තමයි ගුරුවරයා. හැබැයි මේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු අය බැලුවොත් එහෙම සමහරක් අය නම් හතමාරයි එකමාරයි. නමුත් සැබෑ ගුරුවරයාට මේ හතමාර එකමාර නෙමෙයි මේ පාසල් කාලය. ඔහුට වෙලාවක් නැහැ. එන්නේ කීයටද දන්නේ නැහැ, යන්නේ කීයටද දන්නේ නැහැ. හේතුව ඔහු දරුවන් තුල ජීවත් වෙන නිසා. දැන් පාසලක දියුණුවට බලපාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි එහි භෞතික ලක්ෂණ සහ මානව සම්පත. හැබැයි භෞතික සම්පත් කොතෙක් තිබුණත් වැඩක් නැහැ මානව සම්පතේ දියුණුවක් නැත්තම්. ඒ නිසා අපි දැකලා තියෙනවා බොහෝ පාසල් පානදුරේ වුණත් තියෙනවා, කළුතරක් තියෙනවා, අනිත් පාසල් තියෙනවා, සම්පත් ගොඩක් තියෙනවා. මානව සම්පතේ හිඟකාවේ නිසා වෙන්ම ඒ පාසල් අද වැහෙන මට්ටමට පත් වෙලා තියෙනවා. මම දන්නේ හේතුව මොකද කියලා. කොහොම වුණත් පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ ඉතාමත්ම දියුණුවට පත් වෙන්නේ මේ මානව සම්පත්තියේ තියෙන ශක්තිය නිසාමයි. ඉතින් අවුරුදු 135 මේ ඉතිහාස කතාව තුළ එතන ඉතිහාසය සනිටුහන් කරන තැනකදී අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මේ පාසලේ ඉන්න දක්ෂම ගුරුවරු කණ්ඩායමක් ඉන්න. ඒ අතර මේ සෞන්දර්ය විෂය අතර තියෙන මේ චිත්‍ර කලාව කියන විෂය ඇත්තටම බොහොම රසවත් විෂයක්. අපිට බොහෝ දේ කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ 135 සංවත්සරයට සමගාමීව ඔවුන් පවත්වනවා නේත්‍රාවි. නේත්‍රාවි කියන්නේ මොකද්ද? මම හිතන්නේ නේත්‍රාවි ගැන කතා කරන්න සුළුසුම පුද්ගලයා තමයි අපේ ප්‍රේමනාත් මහතා. ඉතින් මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා කියන්න බලන්න මොකද්ද මේ නේත්‍රාවි? නේත්‍රාවි කියලා කියන්නේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක්. නේත්‍රාවි සංකල්පය බිහි වෙන්නේ හේතුවක් තියෙනවා. හේතු තමයි වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව පාසල් පද්ධතිය තුළ ඉගෙනීම් කාර්යය නිරන්තරයෙන් සිදු කරනවා. හැබැයි අපිට දරුවෙක් කියන එක සංකල්පයේ දරුවා කියන ගොඩනැගීම සිද්ධ වෙන්න අනිකුත් තව විෂය බාහිර ක්‍රියාකාරම් රසක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ රස අතරට සෞන්දර්ය, ක්‍රීඩාව යනාදී සියල්ල අයත් වෙනවා. හැබැයි අපි අද දරුවෝ දිහා බැලුවහම දරුවන්ගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ පන්ති කාමර ක්‍රියාකාරකම් සහ ඉන් අමතරව උන්ගේ බාහිර ලෝකය ඇතුළේ තියෙන අන්තර්ජාල පහසුකම් එක්ක කරන ගනුදෙනු. අද දරුවා කියන කෙනා කොහොමද සංවර්ධනය කරගන්නේ දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පරිපූර්ණ විදියට, රටට වැදගත් විදියට, රටට වැඩදායි විදියට පුරවැසියෙකු බිහි කරගැනීමේ කියන කාර්යයේදී අපිට දරුවන්ගේ දැනුම විතරක් නොවේ කුසලතා සංවර්ධනය වෙන්න ඕනේ, ආකල්ප සංවර්ධනය වෙන්න ඕනේ. නැතිනම් අපිට සිද්ධෙන්නේ හිස් මිනිස්සෙක් විදියට සමාජගත කරන්න. ඒ නිසා මෙන්න මේ කියන ප්‍රස්තුතයේ ඉඳලා මේ කියන හිඩස පුරවන්න තමයි නේත්‍රාවි කියන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අපි දින 3ක් ප්‍රදර්ශනය කරන්න තීරණය කළේ. එතකොට මෙතනට මේ දරුවාගේ නිර්මාණ හැකියාව උපනංගවගෙන, කුසලතාවයේ උපනංගවගෙන ප්‍රදර්ශනය කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. මේ තුලින් අපි විශ්වාස කරනවා දරුවේ අංග සම්පූර්ණ දරුවෙක් දිවිවීම කියන කාර්යයේදී මේ සෞන්දර්ය, චිත්‍රකලාව, සංගීතය, නර්තනය කියන විෂයන් අපිට ලොකු උදව්වක් වෙනවා කියලා. මම හිතන්නේ ගුරුරේක විදිහට අපේ නිරන්තරයෙන්ම මේ ක්‍රියාකාරකමත් එක්ක දරුවොත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙමින් ඉන්න ඕනේ. ගුරු භූමිකාව ඇතුළේ අපිට තියෙන කාර්ය විවිධාකාරයි. පන්ති කාමරේ ගනුම් ක්‍රියාවලිය පමණක් නෙවෙයි අපේ දරුවෙක් තුළට ගොඩනග ගන්න ඕනේ ආකල්ප සංවර්ධන. මම හිතන්නේ ඒ ආකල්ප සංවර්ධනය කිරීමේදී විශේෂයෙන්ම සෞන්දර්ය විෂයන් වල ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ ඔස්සේ තමයි උන්ගේ කුසලතාවයන් උපනංගන හැකියාවක් ලැබෙන්නේ. නිසා එවැනි අරමුණක් හිතේ දරාගෙන තමයි, එවැනි පොදු අරමුණක් තියාගෙන තමයි බෞද්ධාලෝක මහාවිද්‍යාලයේ ඉදිරිය අපි නේත්‍රාවි දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ගෙනහැර දක්වන උත්සාහ කරන්නේ 135 වෙනි සංවත්සරයේ සමරන අවස්ථාවේ. මම හිතන මේ තුලින් අපිට
විශාල සමාජ පණිවිඩයක් දීමට හැකියාවක් තියෙනවා. අනිකුත් පාසල්වලට, අනිකුත් පාසල්වල ශිෂ්‍ය ප්‍රජාවන්ට, ගුරු ප්‍රජාවන්ට අපි මොකක්ද අපි කළ යුත්තේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක කරන ගනුදෙනුවේදී? අපි දැනුම විතරක් මැනලා විභාගයට සඳහා සූදානම් කරනවාද? එහෙම නැත්නම් අපේ තියෙන සමාජයේ තියෙන විෂමතාවයන් වලට අපි උදව්වක් කරනවාද කියන තැන ඉඳලා අපි අපේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි දරුවා කියන එක්කෙනාද සමාජයට ගැරපස විවිධාකාර ගෝසාකාර තැනකින් එක් විවිධාකාර ගෝසාකාර සංගීතය අහනවා, වෙනත් දේවල් නරඹන්න පෙළඹෙනවා. මෙන්න මේකේ කියන රික්තකය, මේ කියන ප්‍රශ්නාර්ථයට අපි උත්තරයක් හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ සෞන්දර්යාත්මක හෝ ක්‍රීඩා පැත්තේ තියෙන විශ්ව සමාගමේ ක්‍රියාකාරම් හරහා දරුවන් තුළ ඇති කරන හික්මීම සංගමය කියන දේ හරහා පමණමයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි නේත්‍රාවි කියන සංකල්පය බිහි වෙන්නේ. නිසා නේත්‍රාවි කියන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය කලාගාර අවකාශය තුළ ගෙන එන උත්සාහ කරන්නේ අන්නේ කියන කාරණාව. ඒ නිසා අපි විශ්වාස කරනවා යම්සිරි ආකාරයට අපේ දරුවෝ ටික පෙළගස්ස ගන්න හැකියාවක් ලැබේ කියලා මේ කියන සංකල්ප හරහා. හොඳයි, අපිට දැන් පැහැදිලි නේත්‍රාවි කියන්නේ මොකක්ද කියන එක. එතකොට දැනුම, කුසලතා සහ ආකල්පවලින් පිරිපුණු දරුවෙකු අපිට බිහි කරන්න පුළුවන් නම්, සමාජගත කරන්න පුළුවන් නම්, ගුරුවරු වශයෙන් ඔබටත් මටත් තියෙන හැකියාව ඒක තමයි පින්කම කියලා අපි දකින. දැන් මහත්මා ගාන්ධි කියනවා අධ්‍යාපනය කියන්නේ චක්‍රු තුනක්, හෙඩ්, හෑන්ඩ් ඇන්ඩ් හාර්ට්. අපි බොහෝ දෙනෙක් තම පාසල් පද්ධතිය තුල සහ ඉන් බාහිරව බැලුවොත් එහෙම අපි නිරන්තරයෙන් කරන දේ තමයි දැනුමම පුරවන එක. නේද? දැනුම භාවිතා කරනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එකහමාරෙන් පස්සේ ඉඳදීලා තියෙන්නේ දැනුම භාවිතා කරන්න, පුහුණු කරන්න. සෙනසුරාද ඉරද දීලා තියෙන්නේ සතියක් තුල ඉගෙනගත් ඒවා දැනුම පුරුදු පුහුණු කරගන්න. මාස 3කට පස්සේ මාසයක් නිවාඩු දෙන්නේ. ඒකටයි අපි කරන්නේ ඒකද නෙමෙයි මුළු පැය 24ම දරුවා තුළ දැනුම පටවන එක. ඒ නිසා මම අර කිව්ව මහත්මා ගාන්ධි කියනවා දැනුම නෙමෙයි විතරක් නෙවෙයි හදවත සහ හසුරු කුසලතාවත් දියුණු වෙන්නට ඕන. කෙනෙක්ගේ දුකදී දුක වේදනාව කනගාටුව දැනෙන කෙනෙක් බවට, සතුට විඳගන්න පුළුවන් කෙනෙක් බවට අපි පරිවර්තනය වෙන්නට ඕන. ඒ නිසා තමයි අපි ළමයින්ට, දරුවන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරන්නේ. නේත්‍රාවි ඒ සඳහා පාලමක් හැටියටයි අපි දකින්නේ නාලිකාවක් හැටියට. හොඳයි, මම තම ප්‍රේමදාසගේ තවත් මම මේ මහතාගෙන් අහන්න කැමති. දැන් නේත්‍රාවි දෙක, කියන්නේ නේත්‍රාවි දෙක කියන්නේ නේත්‍රාවි එකක් තිබුණ නිසා ඒක සංවිධානය වෙච්ච හැටි අපිට ඒක ඉතිහාස කතාවක් බවට පරිවර්තන වෙනවා. දැන් නේත්‍රාවි දෙක එකෙන් ලබාගත් පන්නරය දෙකට බලපෑව කියන එකයි මම දකින්නේ. නේත්‍රාවි දෙක නිකම්ම එළියට එන්නේ නැහැ. මේ සඳහා ඇප කැප වෙන විශාල පිරිසක් මම දැක්කා. ඔබත් සමග ඉන්නවා. ඒ වගේම නේත්‍රාවි දෙක නිකම්ම නිකං චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් නෙවෙයි. අන්න ඒ නිසයි මට මේක ඇතුලේ තියෙනවා මහා කතාවක්. අන්න ඒ කතාව පොඩ්ඩක් මට කියලා දෙන්න සර්. ඔව්, අපේ නේත්‍රාවි දෙක කියන්නේ අපේ 2016 වර්ෂයේ එක පවත් වෙනවා. ඉන් අනතුරුව රට තුළ ඇතිවුණු ව්‍යාකූල තත්ත්වයන් පස්සේ දරුවන්ගේ අවශ්‍ය තැන සකස් වුණාට පස්සේ අපි නේත්‍රාවි දෙක පටන් ගන්න උත්සාහ කරනවා. එතන මම කලින් කිව්වා වගේම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය. හැබැයි මේ සංකල්ප, මේ ප්‍රායෝගික ක්‍රියාවලිය ගෙන එන්න අපි යම්සේ පොදු තේමාවකට දරුවෝ හැඩගස්ස ගන්න සූදානම්. එකක් තමයි අපි අනිවාර්යයෙන් දරුවෝ තුළ මේ අවසාන ප්‍රතිඵලයේ මානසික සංගමයක්, සංවරකමක්, සෞන්දර්යාත්මක කුසලතාවයක් එළියට දැක්වීමේ කාරණා සිද්ධ විය යුතුයි. මෙවැනි දෙයකදී අපිට සිද්ධ වෙනවා යම්කිසි පොදු තේමාවක් අරගන්න. ඒ පොදු තේමාව චිත්‍ර මූර්තිය කියන කලාංග දෙක තුළින්ම ඒකාකාරී විදිහට ගෙන හැර දක්වලා නිර්මාණ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි එහෙම උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි දරුවන්ට අලුත් සංකල්පයක් හඳුන්වලා දෙනවා මේ සමස්ත ක්‍රියාවලිය තුළ. ඒක තමයි නේත්‍රාවේ දෙක දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ පෙර අපි පසුතලය නිර්මාණය කරන්නේ අන්නේ කියන සංකල්පය ඔස්සේ. අපිට දැනුමට දේවල් තියෙනවා, කුසලතා උපනාංගක දේවලුත් තියෙනවා. අපි ආකල්පයත් අත් සාකච්ඡා කළා කියනවා. අපි ඉතිහාසමය කාරණා විදිහට අරගත්තුත් එහෙම රූප දෙකක් භාවිතා කරන පොදු තේමාවක් ඉත එකක් තමයි සිංහ රූපය, අනිත් එක නෙළුම් මල. මේ දෙකෙම කියවන දෙයක් තමයි එක බෞද්ධ සංකල්පයක් සහ ජාතිකත්වය පිළිබඳ සංකල්පයක්. සිංහ රූපය කියන එක ඉතිහාසයේ පුරාවටම වර්තමාන ජාතික කුලයේ සිංහ රූපයේ තෙන් විවිධාකාර විකාශනයන් වලට විවිධාකාර තැන්වලදී
දිසාවන් සඳහා කෝරල සඳහා පළාත් සඳහා රජවරුන්ගේ යම් යම් අවස්ථාවන් සඳහා පුද්ගලික කාරණා සඳහා සිංහ රූපේ භාවිත කරපු තැන් රූප සටහන් විදිහට විධාකාරිත අපි දැක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක තුල අපි ජාතිකත්වයේ පිළිබඳ ලාංකීය ජාතිකත්වයේ පිළිබඳ සංකල්පයක් හුදු තේමාවක් පණිවිඩයක් අපි දරුවන්ට ගේන උත්සාහ කරනවා. ඒ වගේම තමයි නෙළුම් මල කියන එක. නෙළුම් මල කියන්නේ අපි පූජනීය වස්තුවක් විදිහට සලකනවා. ඉපරණ විහාර චිත්‍රකලා වංශ කතා ඇතුලේ නෙළුම් මලට තියෙන පූජනීය ස්ථානය. නෙළුම් මල සමහර ලාවට බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරන තැනකදී භාවිතා කරන සංගීතයක් විදිහට. ඒ වගේම තමයි විහාර සිත්තුවම් කලාවේද සිවිලි මෝස්තර සහ පසුතලයේ නිර්මාණය කිරීම සඳහා නෙළුම් මල කියන එක භාවිතා කරනවා. ඒකට මේ බෞද්ධ සාහිත්‍යයේ ඇතුලේ බෞද්ධ චිත්‍රකලාව ඇතුලේ නෙළුම් මල කියන සංකල්පය ගොඩනැගෙනවා. ඒතර අපි මෙතන ජාතිකත්වය පිළිබඳ සංකල්පයක් සහ ආගම පිළිබඳව ලැබියාවක් මේ විෂයන් දෙක පිළිබඳව යම්කිසි ධනාත්මක ආකල්පයක් දරුවන් තුළ ඇති කරගන්න අපි අපේ පසුතලයේ නිර්මාණය කරගන්න පොදු තේමාවක් ඔස්සේ. එයින් පස්සේ තමයි දරුවන්ට අපි නිදහස කියලා නිදහස ලබා දෙන්නේ නිර්මාණකරණය සඳහා. මේ කියන මූලික සංකල්පයෙන් පස්සේ එතන අපි කොටු කරන උත්සාහ කරගන්නේ. හැබැයි එතන අපි උත්සාහ කරන්නේ අර යහපත් දෙයක් දරුවන් තුළ සංකල්පයක් ඇති කරගන්න. ඉන් අනතුරුව දරුවෝ තමන්ගේ නිදහස භාවිතා කරගන්නවා විවිධාකාර වූ තේමා ඔස්සේ තමන්ගේ නිර්මාණයන් ඉදිරිපත් කරගන්න. ඒක තමයි අපි පොදුවේ මේ තේමාව පිළිබඳ සාකච්ඡා කරනකොට අපි අත්දැක බලපු දේ. ඊට පස්සේ විවිධ කලා ශානරයන් ඔස්සේ විවිධාකාර පරිවර්ෂණ කරමින් දරුවන් විවිධාකාරයේ නිර්මාණකරණයන්ට පෙළඹෙනවා මේ තේමාවත් සමග. මම හිතන්නේ පාසලක විවිධ විෂයන් තියෙනවා. සිංහල අපි හර විෂයන් කියන්නේ සිංහල ගණිතය විද්‍යාව වගේ විෂයන් සහ තවත් විෂයන් ගොඩාක් තියෙනවා. දැන් මේ විෂයන් වලට අමතරව තියෙනවා විෂය සමගාමී ක්‍රියාකාරකම්. ළමයින්ගේ බොහෝ දක්ෂතා එළියට එන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. ඒතොර සමබර පෞරුෂයක් නිර්මාණය කිරීම සඳහා මේ දැනුමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සහ පාසලක් තුළ මෙවැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් පැවැත්වෙන්නට ඕන. පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ ඉතිහාස කතාවත් අපි අහගත්තා. ඒ වගේම පානදුර බෞද්ධාලෝක විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවා. නමුත් විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් මොනවද කියලා අපි තාම දන්නේ නැහැ. එහෙනම් අපි නිරෝෂන් මහතාගෙන් මම දැනගන්න කැමති පාසල තුළ මේ පුංචි ඉඳේ ඇතුලේ ඔබ කොහොමද මේවා ඔබ අපේ කණ්ඩායම නැත්නම් ඔබේ මේ සියලු දෙනාම මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ටික සැලසුම් කරලා තියෙන්නේ කොහොමද? ඔව් පාසල ගතොත් ඇත්තරම භෞතික සම්පත් ඇත්තරම මහා පරිමාණයේ අවශ්‍ය පමණට අපිට ලැබිලා නැහැ. තියෙන සීමිත භෞතික සම්පත් භාවිතා කරමින් මානව සම්පත මනා ලෙස කළමනාකරණය කර ගනිමින් තමයි මේ ගමන අපි කරගෙන යන්නේ. එතන මිහිදී අපි ඇත්තටම අවබෝධ කරගෙන තියෙනවා ළමයිට පන්ති කාමරය තුල ලැබෙන සෛද්ධාන්තික තියරිටිකල් නොලෙජ් එක පමණක් ළමයාගේ පෞෂ වර්ධනය සඳහා දැනුම වර්ධනය සඳහා පමණක් දායක වෙන්නේ නැහැ කියන එක. ඒ සඳහා අපිට තව විෂය සමගාමී ක්‍රියාකාරකම් හරහා ඔවුන්ගේ දැනුම කුසලතාවය වැඩි දියුණු කරන්න ගොඩාක් දේවල් කළ හැකි. ඒ සඳහා නිරන්තර කැපවීමක් ආචාර මණ්ඩලයේ සහ මඟ පෙන්වීමක් පාසල් පරිපාලනය විදුහල්පතිතුමිය ඇතුළු ඒ පරිපාලක මණ්ඩලය ලැබෙනවා. ඉතින් ඒ සඳහා සියලුම විෂයන් හරහා අපි විෂය සමගාමී කටයුතු ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ගතොත් ක්‍රීඩාංශය සහ සෞන්දර්ය නාට්‍ය නාට්‍ය රංකලාව චිත්‍ර නැටුම් සංගීත මේ අංශ හරහා සහ අනෙකුත් සියලුම විෂයන් හරහා විවිධ ක්‍රියාකාරකම් සහ විවිධ කොට්ටාස මට්ටම කලා මට්ටම පළාත් සහ සමස්ත ලංකා මට්ටම යන සියලුම අංශ සඳහා විවිධ තරඟ සඳහා ළමයින්ව යොමු කිරීම සහ නිසි මඟ පෙන්වීම කරනවා. ඉතින් අපිට කියන්න සතුටුයි මම කලින් කිව්වා වගේ සීමිත භෞතික සම්පත් ප්‍රමාණයක් භාවිතා කළමින්
ඒ කළමනා කරණය කරමින් ඔවුන් තමන්ගේ ලැබී තිබෙන සුළු ඒ බෞද්ධ සම්පත් ප්‍රමාණය කළමනා කරන කරමින් ඔවුන් ඉදිරියට යනවා. ඔවුන් කලාප මට්ටම, කොට්ටාශ මට්ටම, කලාප මට්ටම, පළාත් සහ සමස්ත ලංකා මට්ටම දක්වා ඔවුන්ගේ දක්ෂතා ඔප්නංගාගෙන් තිබෙනවා. ඉතින් ඔවුන් ඒ අයිරින් ඔවුන්ගේ ප්‍රායක දැනුම තමන්ට විෂයට අදාළ විෂයට අදාළ වන ප්‍රායක දැනුම ස්පර්ශ කරමින් ඔවුන්ගේ විවිධ දැනුම කුසලතා දැනුම දියුණු කරගමින් ඔවුන් හොඳ ඉදිරි ගමනක නිරත වෙනවා. පැහැදිලි නේත්‍රාවි දෙක පිළිබඳව අපිට ඇත්තම පැහැදිලිමක් කිරීමක් සිද්ධ වුණා. දැන් නෙළුම්මල සහ ජාතික සංකේතවල තියෙන අපි දන්නා සිංහ රූපය පිළිබඳව තමයි මේ විකාශය පිළිබඳව යම් අදහසක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහි සමස්ත ගැඹිලා තිබුණේ ඒ කතාව. ඒ එකව මට දැනෙන දේ තමයි දැන් දරුව තුළ මේ ආකල්ප නැත්නම් අපි මේ ඉගෙන ගන්න දේවල් තමයි ඉතිහාසයේ තියෙන දේවල් අපි කතා නොකොළොත් එහෙම වර්තමානයේ අනාගතයට ගෙනියන්න දෙයක් නැති වෙනවා. නැත්නම් ඒවා එතනම නැති වෙලා යනවා. ඒ නිසා මේ අපේ ඉතිහාසය අපි ඉදිරියට අරගෙන ගිහිල්ලා ඊළඟ පරපුරට අපි දෙන්නට ඕන. ඒක තමයි අපේ කාර්යභාරය වෙන්නේ. ඒතර අපි චිත්‍ර සහ මේ මූර්ති කලාව ගැන කතා කරද්දී අපේ විහාරාරාමවල බහුලව දක්න ලැබෙන දේවල් තියෙනවා. අබැලුවට අවුකන පිළිමේ, සමාධි පිළිමේ, කොට්ටම් පොකුණේ තියෙනවා. ඒ වගේම සඳකඩ පහන, පොළොන්නරුවේ ගල් විහාරය, ඉසුරුමුණියේ කැටයම් කලාව, ඒ වගේම දෙගල් දොරුව විහාරය, ඇම්බැක්කේ දේවාලය, අපිට ගොඩාක් දේවල් අපේ රටේ කතා කරන්න පුළුවන්. නමුත් අපි දන්න ලෝකේ ශ්‍රේෂ්ඨ කලාකරු හිටියා. මේ මූර්ති සහ චිත්‍ර කියන දෙපාර්ශ්වයටම ශ්‍රේෂ්ඨ කලාකරු හිටියා ඉන්නවා. ලංකාවෙත් හිටියා ඉන්නවා. මේ පාර්ශ්ව දෙකක් අපිට තියෙනවා. ඒතකොට මේ අය පිළිබඳව දරුවන්ව දැනුවත් කරලා මේ ශ්‍රේෂ්ඨ චරිත පිළිබඳව දැනුවත් කිරීමෙන් තමයි ඔහු කවදා හරි එවැනි පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්නේ. අන්න ඒක නැත්නම් ඒ අයගේ ආభాෂය දරුවා තුළට ගෙනියන්නේ කොහොමද කියන එක මට ඇත්තටම ප්‍රේමනාත් මහතාගෙන් දැනගන්නට කැමතියි. ඔව් අපි හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මම හිතන්නේ මෙතනදී 6-13 කියන ශ්‍රේණියට අදාළව අපිට යම්සේ විෂය නිර්දේශ ගතව යම්සේ පාඩම් මාලාවක් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියක් තියෙනවා. මම හිතන්නේ මේ ඇසුරෙන් මේ 6-13 ශ්‍රේණි අතර තියෙන පාඩම් පෙළ ඇසුරෙන් අපිට ඉතාමත්ම අංශු මාත්‍රික හෝ කලා ඉතිහාසය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කලා ඉතිහාස දැනුම තුළ තමයි දරුවෙක් අනිවාර්යයෙන් නිර්මාණකරණයට පෙළඹෙන්න ඕනේ. මම හිතන්නේ අපි ගොහෝ පාසල් වල තියෙන ගැටලුවක් දරුවන් විභාග ප්‍රශ්න පත්‍රයක සූදානම් කරනවා. හැබැයි මෙවැනි දැවැන්ත ව්‍යායාමයක් ප්‍රදර්ශනයක් කරන්න ඉඩකඩ සකස් කරගන්නේ නැහැ. එතන ඒක තියෙන ප්‍රායෝගික ගැටලු නිසා. හැබැයි අපි මේ අභියෝගය බාරගත්තා. මේ අභියෝගය බාරගෙන නිර්මාණකරණයේදී මම කලින් කිව්වා පොදු තේමාවක් හදාගත්තා. හැබැයි අපි ඉන් පස්සේ නිදහස් කරගන්නවා. ඒ නිදහස් කරගන්නේම අපි අර කියන විෂය නිර්දේශය ඇතුලේ තියෙන යම් යම් කලා ඉතිහාස ධාරාවන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්නට දරුවන්ට අවස්ථාව සලසා දෙමින්. මම හිතන්නේ දරුවෙක් නිර්මාණ කළ යුත්තේ සොයංග. ඔහුට තමගේ නිර්මාණය කරගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාව වර්ධනය කරගන්නකොට අපිට කලා ඉතිහාසයේ තියෙන යම් යම් තැන්වල පෙරදිග සහ අපරදිග කලින් කුවගේ ශිල්පීන්ගේ කලා සම්ප්‍රදායන්වල ඒ යුගයන්වල තියෙන දැනුම අරගෙන අපිට කලා නිර්මාණ කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපිට වැරදුණු තැනකුත් තියෙනවා අද වර්තමාන සමාජය තුළ. ඒක තමයි ළමයේගේ සංකල්පයක් බිහිවෙන්න ඕනේ. ළමයා තමයි දකින්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් අලියා කියන සතා හරිය දකින්න ඕනේ ළමයට පේන විදිහට. හැබැයි අපිට වැරදිච්ච තැනකුත් තියෙනවා. අන්තර්ජාලය හරහා එන විවිධාකාර පාඩම් නිසා අලියා අඳින්න ගියාම රවුම් දෙකක් ඇඳලා එවැනි සරල තැන්වලට අපේ ශේෂ්ත්‍රය තුළ ලඟු වෙලා තියෙනවා. හැබැයි ඒ නිවැරදි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මොකද අලිය කියන සංකල්පයේ උදාහරණයක් ඉදිරියට ගත්තාම ළමයා තුලින් ඕනේ අලිය කියන හැඩේ මතු වෙන්න. ඔහු දකින්න විදිය වෙන්න ඕනේ. හැබැයි අපිට 10 11 12 13 ශ්‍රේණි වලට යනකොට විශේෂ ධාරාව ඇතුලේ කලා සම්ප්‍රදායන් පිළිබඳ ඉගෙනීමක් කරගන්න හැකියාවක් තියෙනවා. ඒතර දරුවෙක් උත්සාහ කරගන්න ඕනේ අන්නේ කියන
ඉතිහාස ඇතුර කියල පාඩන් ටික අපේ චිත්‍ර ගැන කතා කළ දෙකල් දුරු චිත්‍ර ගැන කතා කළ නුවර සම්පදාය චිත්‍ර ඊට පස්සේ ඉන්දියාව ජනතා චිත්‍ර වෙන්න පුළුවන් යුරෝපීය රටවල මිසරේ චිත්‍ර වෙන්න පුළුවන් වෙනත් පුනර්ජීවනයේ හරි උපස්ථිතවාද චිත්‍ර කලාවේ ඉන්න ශිල්පීන්ගේ චිත්‍ර වෙන්න පුළුවන් මෙන්න මේ කියන ශිල්පීන්ගේ නිර්මාණවල ආభాෂයන් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා ඒ නිසා චිත්‍ර කලාව ඇසුරේ චිත්‍ර කලාව තුළින් අපිට අලුතෙන් නිර්මාණය කරන්න තියෙන පසුතලයේ අඩුයි අපිට තියෙන්නේ ඉතිහාසයේ ඇසුරෙන් ගත පාඩම් වලින් ප්‍රතිනිර්මාණයක් කිරීමේ අවස්ථාව එතනදී අපේ දරුවන් බෞද්ධ ලග මහවිද්‍යාලයේ දරුවන් ඒ පණිවිඩයේ ඒ පාඩම් ටික නිවැරදිව කියවගත්තා කියන විශ්වාසය මට තියෙනවා ප්‍රදර්ශනයට සූදානම් වෙලා තියෙන චිත්‍ර දිහා බැලුවට පස්සේ. ඔවුන් පුනර්ජීවන යුගයේ චිත්‍රවල තියෙන ගාතික ස්වභාවයන්, උපස්ථිතවාදී චිත්‍ර කලාව තුළ තියෙන ගාතික ස්වභාවයන්, යුරෝපයේ ලක්ෂ්‍යවාදී කියන චිත්‍ර කලා සම්ප්‍රදායන් වල තියෙන ගාතික ස්වභාවයන්, ඊළඟට අපි ඉන්දියාවේ තියෙන අජන්තා චිත්‍රවල තියෙන ගාතික ස්වභාවයන්, එහෙම නැත්නම් රාජ්පුත් මොගලයන් චිත්‍ර කලා සම්ප්‍රදායන් වල තියෙන ස්වභාවයෙන් මේ කියන විවිධ කලා ශානරයන් ඔස්සේ තියෙන ආభాෂයන් අපේ දරුවන්ගේ චිත්‍රවලට අරගෙන හෙළලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ තේමාව ඇතුලේ අපි වැඩ කරනකොට දරුවන්ගේ කුසලතාවයන් කොයි මට්ටමින්ද අපි උසස් කර තියාගන්න කියන තැනදී සාකච්ඡා කළ යුතු වන්නේ. දැන් පැහැදිලිව අපිට පෙවුණා ඒ ඉතිහාස කතාව තුළ දැන් දරුවෝ යම් ක්‍රමයකට පෙළගස්සන බවක්. දැන් මෙහෙම දරුවෝ චිත්‍ර අඳිනකොට ගුරුවරයාට පේනවා මෙයානම් දක්ෂ කෙනෙක් වගේ. ඒ නිසා මෙයාව වෙන මානයකට යොමු කරන්න ඕනේ. අපි තරගයකට ඉදිරිපත් කරනවා කියලා. ඒතර එහෙම තරංගාවලි වලට ඉදිරිපත් කළා අපේ පාසල තුල ජනප්‍රිය වෙච්ච එහෙම නැත්තම් ජයග්‍රහණ ලබාගත්තු බොහෝ දරුවෝ ඉන්නවා. එතකොට අපි අවසාන ප්‍රතිඵලය වෙන්නේත් ඕකමයි. අපි කොච්චර කතා කරත් අවසානයේ තියෙන්නේ තරංගය. ඒක අපිට නවත්තන්න පුළුවන් නෑ. දහම් පාසලෙත් තියෙන එකමයි. ඒ නිසා අපිට ඒක වළක්වන්න කිසිසේත් ක්‍රමයක් නැහැ. නමුත් අපි ඒක ඇගෙයිම සහ ඒ වේදී අවසානයේ ක්‍රමයක් තියෙන්නට ඕන. එහෙමනම් ප්‍රේමනාත් මහතායි මම දැනගන්නට කැමති අපේ පාසලේ දැන් ඔබේ ශිෂ්‍යෝ මෙහෙම ජයග්‍රහණය කරපු අවස්ථාවයම දක්නට තියෙනවද අපිට? අනිවාර්යෙන් කිහිපයක් අපිට තියෙනවා. අපේ පාසල තියෙන සම්පත් ප්‍රමාණය දිහා බැලුවාම අපේ පාසලේ ප්‍රජාව ඊළඟට අපේ පාසලේ තියෙන ඉතිහාස කතාව මේ සියල්ල එක බැලුවාම අපේ විශාල සුවිශාල ජයග්‍රහණ කිහිපයක් ලැබලා තියෙනවා. එකක් තමයි අපි සෝලියස් මෙන්ඩිස් චිත්‍ර තරංගාවලිය වාර්ෂික ප්‍රයත්න චිත්‍ර තරංගාවලිය උසස් පෙළ 12-13 ශ්‍රේණිවල විශිෂ්ටතම කුසලතාවය විශිෂ්ටතම සම්මානය අපේ දියණියක් විසින් හිමි කරගත්තා. පූර්ණි කරුණාරත්න කියන දියණිය තමන්ගේ නිර්මාණය තුළින් තමයි ඒ ලංකාවෙම අංක 1ට බවට පත් වුණේ. මම හිතන්නේ මේ චිත්‍රය ඇතුලේ අර කලින් කියපු කලා ඉතිහාස ධාරාවන් කිහිපයක් සමන්විත වූ චිත්‍රයක්. ඒ චිත්‍රය ගැනත් මම කෙටි හැඳින්වීමක් කරගත්තොත් ඒ චිත්‍රය තුළ නිර්මාණකරුවාට ඒ දේනියට නිර්මාණකරුවාට දේනියට කලා ඉතිහාසයේ එන වින්සන් වැන් ගෝ කියන ශිල්පියාගේ එන සිරගෙදර මිදුල කියන චිත්‍රයේ ආభాෂය නිරන්තරයෙන්ම ලැබිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි සම්ප්‍රදායන් විදිහට ඒ විදිහට ඊළඟට විවිධ කලා ශිල්ප විදිහට ශිල්ප ක්‍රම විදිහට කොලා චිත්‍ර නිර්මාණයේ සූරණයක අපි ප්‍රාග්ඓතිහාසික චිත්‍ර දෙකක සීරීමෙන් චිත්‍ර අඳිනවා. ඒ කියන සම්ප්‍රදායන් ශිල්ප ක්‍රම කිහිපයකින් සමන්විත චිත්‍රයක් තමයි ඒ දේනිය තමන්ගේ නිර්මාණයක් විදිහට තරඟ ඉදිරිපත් කළේ. ඒ තමයි ලංකාවේ අංක 1ට බවට පත් වුනේ. ඒ විතරක් නෙමෙයි ඉන් අනුතුරුව සමස්ත ලංකා චිත්‍ර තරඟාවලි වලදී කලාප මට්ටමේ ජයග්‍රහණ, පළාත් මට්ටමේ ජයග්‍රහණ, සමස්ත ලංකා ජයග්‍රහණ, භූමි දර්ශන නිර්මාණය කිරීම, ඊළඟට ප්‍රතිරූප චිත්‍ර නිර්මාණය කිරීම මේ කියන අංශ වලින් අපේ දරුවෝ ජයග්‍රහණ කළා තියෙනවා. ඒ අතර උසං කබිලාස් කියන පුතුණුවන්, සෙනුල්ල පුතුණුවන්, ඊට පස්සේ හිමන්ත වැනි දරුවන් මෙහිම නම් කීපයක් අපිට කියාගන්න හැකියාවක් තියෙනවා. ඒ සියලු දරුවන් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ කරන්න, පළාත් මට්ටමින් ජයග්‍රහණ කරගන්න, කලාප මට්ටමින් ජයග්‍රහණ කරගන්න තරම් හැකියාවන් කුසලතාවයන්ගේ පිරිණු දරුවන් පෙළක් අපිට අපේ පාසල තුළින් නිර්මාණය කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හොඳයි. දැන් මට ඊළඟට අහන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. දැන් නේත්‍රාවී දෙක පිළිබඳව අපේ ප්‍රේමනාත් මාතා කතා කළා. නේත්‍රාවී දෙක කියන්නේ මොකක් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව. අපි දන්නවා ගෙදරක වුණත් මේ දිලිසෙන අය මුළු පවුලෙම නැති එක්කෙනෙක් දෙන්නේ දිලිසෙනවා. එයා තමයි පවුලේ ශක්තිය. ආයතනයක් ගත ආයතනයේ ශක්තියේ ප්‍රධානියා සහ තවත් කීප දෙනෙක් ඉන්න ඒ ශක්තියට තවත් ශක්තියක් වෙන.
අපි පාසල් පද්ධතිය තුලත් දකිනවා ඒ පාසල දුවන පාසලක් බවට පරිවර්තනය වෙන්න නම් කතාබහ කරන පාසලක් බවට පරිවර්තනය වෙන්න නම් ඒක ඇතුලේ දුවන කණ්ඩායමක් ඉන්නවා. අනේ දුවන කණ්ඩායම ඇතුලේ මේ බෞද්ධාලෝක විද්‍යාලේ නම් වශයෙන් මට ගොඩක් දේවල් කියන්න පුළුවන් උනත් දැන් මේ නේත්‍රාවී යෂ්ටි අරගෙන දුවන්නේ ප්‍රේමනාත් මහතා. ඒක ඉතින් අපි පිළිගන්නට ඕන. පාසල් පරිපාලනය පැත්තෙන් නේත්‍රාවී දෙකට අපි උදව් කරන්නේ කොහොමද? සහ නේත්‍රාවී දෙක සංවිධානය කරන්නේ කොහොමද? නැත්නම් නේත්‍රාවී දෙක පැවැත්වෙන කාගේ ප්‍රධානත් කවද්ද පැවැත්වෙන්නේ? මෙන්න මේ පිළිබඳ තොරතුරු ටිකක් මනිරෝෂල් මහතාගෙන් දැනගන්න කැමතියි. ඔව්. පැවැත්වෙන්නේ අපේ මේ ප්‍රදර්ශන පැවැත්වෙන ඔක්තෝබර් 7, 8 සහ 9 තිදින තුල පැවැත්වෙනවා. ඔක්තෝබර් 7 වෙනිදා 8 පෙරවරු 8:30ට මේක පටන් ගන්නවා. අපි ඒ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ AU වික්‍රමාර්ච මහතා මෙතුමා සහභාගී වෙන ප්‍රධාන මුත්තා විදිහට, ඊට අමතරව අධ්‍යාපන සහ කලා ශාස්ත්‍රයේ විද්වතුන් රැසක් ඒ සමග සහභාගී වෙනවා. සහ අපි ආරාධනා කරලා තියෙන ප්‍රදේශයේ සියලු සෑහෙන පාසල් ප්‍රමාණයකට අපි ආරාධනා කරලා තියෙනවා. ඒ සිසු සිසුයන් සහ ඒ ගුරුවරුතුන් සියල්ල මේ සඳහා සහභාගී වෙනවා. මේ ප්‍රදර්ශනය අපි පාසල් ප්‍රජාවන් සඳහා නොමිලේ විවෘත කර තිබෙනවා. බොහොම සතුටුදායකයි. එතකොට තමන් මහන්සි වීමේ ප්‍රතිඵලය ළඟා කරගෙන තියෙනවා. එතකොට පාසලක් වශයෙන් ඉදිරියට යන්නට මේ කාරණා බලපානවා. ඉතින් චිත්‍ර ඉගෙන ගන්න නම් බෞද්ධාලෝකයට එන්න කියන පණිවිඩය තමයි දෙන්නේ කියලායි මට හැඟෙන්නේ. කොහොම වුණත් ඉතින් ක්‍රීඩාවෙන් ජයගත්ත කෙනාව උසවලා තබනවා. හොඳටම අනුන්ගේ ගීතයක් හරි ගායනා කරන ළමෙක් හිටියොත් එමේ යාව උසවලා තබනවා. ඉතාම මහන්සියෙන් තමාගේ චින්තන ශක්තිය ඉදිරියෙන් මේ වගේ ජයග්‍රහණවලට වැඩි වටිනාකමක් දෙනවද මේ අපේ මාධ්‍ය කියන එක අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තරම්ම ගණන් ගන්න නැතිවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එහෙම නොකර මේ වගේ දරුවෝ ඉදිරියටගෙන පූර්ණ වගේ දරුවෝ අනාගත සම්පත්. ඉතින් ඒ සම්පත් අපේ රටට අවැසි යුගයකයි අපි දැන් ඉන්නේ. කොහොම වුණත් නේත්‍රාවී දෙක ක්‍රියාත්මකයි දින තුනක්. නේත්‍රාවී දෙක මං කව නිකම් එළියට ආපු එක නෙමෙයි මේ කියන කතාන්දරත් එක්ක. නිරෝෂන් මහතාව අපිට දිගු වශයෙන් කතා කරලා පාසලේ විවිධ ආකාරයේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බව මම ප්‍රේමනාත් මහතාගෙන් අහන්න කැමති මෙන්න මේ ප්‍රශ්නය. දැන් මේ පාසලේ ඉන්නවා කණ්ඩායම් කීපයක්. ගුරුවරු ඉන්නවා, ඒ වගේම දරුවෝ ඉන්නවා, පරිපාලන විදුහල්පති ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. මේ මේ කණ්ඩායම් තුනම එකට එකතු වුණේ නැත්තම් සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. මොකක් කවුරු හරි පැත්තකට ඇදහැටිය ඒක පොඩි කලකිරීමක් ඇති වෙලා ඒක වෙනත් තැනකට ගමන් කරනවා. නමුත් පාසලක ඉන්න මේ කණ්ඩායම් සියල්ලම එක තැනකට ගොනු කරගත්තාම මේ පාසල දියුණුව කියන්නේ අපි එදෙන බෞද්ධාලෝක විද්‍යාලයේ එතන තියෙනවද? ඔව්, මම හිතන්නේ මේ ඒකට උදාහරණේ නේත්‍රාවී දෙක කියලා මම විශ්වාස කරනවා. මොකද අපි වාසනාවන්තයි ගුරුවරු විදියට අපිට නිවැරදි නායකත්වයක් දෙන, අපිව විශ්වාස කරන, ඕන වැඩක් පවරලා විශ්වාස කරන විදුහල්පතිනියක් ඉන්නවා. ඒ වගේම අපිට අනුශාසනා කරන මහා සංඝරත්නයක් අපේ ආචාර්ය මණ්ඩලය තුළ ඉන්නවා. ඒ වගේ තමයි ඉතාමත්ම සහෝදරත්න දැම්මින් බඳුණු ආචාර්ය මණ්ඩලයක්. මේ කට්ටිය නැත්නම්, මේ කණ්ඩායම නැතිනම් අපිට මේ ක්‍රියාවලිය සිදු කරගන්න බෑ. හැබැයි ඒ වගේම තමයි පාසල් ප්‍රජාව, දෙමව්පියන් සහ සුවිශේෂීම කාර්යභාරය, ආදි ශිෂ්‍ය සංගම් සහ අදාළ කණ්ඩායම් මේ සියලු දෙනාගේම සහය මට අනිවාර්යයෙන් ලැබුණා. අදටත් හෙටටත් ඒ කාර්යභාරය, ඔවුන්ගේ කාර්යභාරය පාසල වෙනින් කරන්න අත දෙන්න නිරන්තරයෙන්ම කැපිලා ඉන්නවා. මම හිතන්නේ මේ සියලු දෙනාගේම උනන්දුව කැපවීම මත තමයි අපිට මෙවැනි ප්‍රදර්ශනයක් කරන්න හැකියාව ලැබෙන්නේ. එහෙම සාමූහික ක්‍රියාවලියක් තුළින් තමයි පාසලක් විදිහට අපිට ඉදිරියට ගමන් කර හැකි වන්නේ කියලා මම විශ්වාස කරනවා. හොඳයි, අපිට සතුටුයි ඔබතුමාගේ ප්‍රකාශය පිළිබඳව. මම හිතන්නේ විද්‍යාලයේ විදුහල්පතිනි කමනි ප්‍රනාන්දු මැතිනි අතිශයින්ම සතුටු වෙනවා මේ වැඩසටහන පිළිබඳව. ඒ වගේම විදුහල්පති තුමියලු ආචාර්ය මණ්ඩල විශේෂයෙන් අපට අනුශාසනා සපයනවා මේ විද්‍යාලයට නිරන්තරයෙන්. ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය වර්ධංගෝලි ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේගේ අනුශාසනා මේ විද්‍යාලයට නිරන්තරයෙන් ලැබෙන එකක්.
ඉතිං මං මුලින් කිව්වාක්සේ පාසල ජනප්‍රිය වෙනට මේ කාරණා සියල්ලකු බලපානවා. ඉදි මම මේ වැඩසටහනේ අවසානයට කතා කරන්න තියෙන්නෙත් මට ප්‍රේමනාත් මහතාත් එක්කමයි. මොකු අපි නේත්‍රාවී අද විශේෂයෙන් කතා කරන්න. ඉතිං පියෝටීවී නාලිකාංක 205 මෙන්න අපේ ස්කෝලි කියන වැඩසටහන්නේ අද වැඩසටහනේ අවසාන ප්‍රශ්නයට මම යොමු වෙන්නේ මෙන්න මේ කාරණයක් එක්ක. අපි දන්නවා අද අපේ රටේ දරුවන්ගේ පාසල් යන දරුවන්ගේ යම් යම් විනය ගැටලු තියෙනවා. මේවට ප්‍රධාන හේතු හොයාගෙන ගියොත් එහෙම අපිට ගොඩක් දේවල් කතා කරන්නට පුළුවන් කමක් තියෙනවා. නමුත් අපිට මේ පාසලේ ඉන්න දරුවෝ ටික එක්තරා තැනකට රඳවා ගන්නට නම් මේ විෂය සමගාමී කියන කොටස් අපිට එකතු වෙන්න වෙනවා. මම හිතන්නේ ප්‍රේමනාත් මහතා මුලිනුත් ඒ සබව සඳහන් කළා. මම ප්‍රශ්න දෙකක් අහන එකක් තමයි දැන් මෙන්න මේ පාසල් වල ඉන්න දරුවන්ගේ තියෙන මේ දුරකතනයත් එක්ක තියෙන මේ හුදකලා බව, දුරකතනයේ හුදකලා බව, තනියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන අයට මේ නේත්‍රාවී හොඳ පාඩමක් උගන්වනවා මට හිතෙන විදිහට. ඒ වගේම නේත්‍රාවී තුලින් අපි සමාජයට දෙන්න ඕනේ පණිවිඩය මොකක්ද? මම මේ කාරණා දෙකක් ඔබතුමාට කතා කරන්නේ. අර මං කියන නිදහසේ තමන්ට ඕන විදියට හැසිරෙන දරුවන්ට නේත්‍රාවී මොකද්ද අපිට දෙන්න පුළුවන් පණිවිඩය, නේත්‍රාවී තුලින් ළමයි මොනවද ගන්න ඕනේ කියන කාරණාව මේ අපැහැදිලි කරගන්නට ඕනේ. නිකම් නැත්නම් අපි ප්‍රදර්ශනයක් පවත්වලා එන්න කියලා ඔක බලලා ආයි ස්කෝලට ගිහලා අන්න අපි මේ බෞද්ධාලෝක ප්‍රදර්ශනයක් තිබ්බා අපි ඒක බැලුවා කියන එක නෙවෙයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන යම්කිසි දෙයක් තියෙනවා. අන්න ඒක මේ තුලින් සාක්ෂාත් වෙනවා කියලා මම උත්සාහ කරනවා. ඔබතුමාගේ පැත්තෙන් අර මං කියව මුල් කාරණා දෙකට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දෙන්න පුළුවන්. ඔව් දෙක උත්තරයක් මට දෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි දෙක අත්දැකීම් සම්භාරයකුත් මම ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න දෙකකට අදාළව. මොකද මේ 6 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය දක්වා වයස් කාණ්ඩවලින් දරුවන්ගේ විවිධ චර්යාත්මක හැසිරීම් තියෙනවා. මම හිතන්නේ මේ චර්යාත්මක හැසිරීම් අත් විඳ අත්දැකපු චරිතයක් තමයි මම. එහෙනම් වෙන්නේ අපි ඒට තියෙන චිත්‍ර කාමරයක අපි කියන ආර්ට් ක්ලාස් කියලා ක්ලාස් රූම් එක චිත්‍ර කාමරය තුල තමයි මේ සියලු දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් ටික මේ නිර්මාණ ටික එලි දක්වන අදාළ භූමිය වෙන්නේ. හැබැයි මේ භූමියට එනවා 6 ශ්‍රේණි දරුවෝත් එනවා. 10, 11, 12, 13 කියන ශ්‍රේණි දරුවෝත් එනවා. විවිධාකාර වයස් පරතරයන් එක්ක ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනස්, ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස්, ඔවුන්ගේ චර්යා රටාවන් වෙනස්. හැබැයි මම මේ සියල්ල බොහොම සංවේදීව අත්දකපු පුද්ගුරුලෙක් විදිහට මම සතුට වෙනවා ඔවුන් කාමරය තුළ දක්වපු විනය සහ සංගමය ගැන. මම හිතන්නේ විනය සහ සංගමය සංවරකම ඒ හික්මීම නැත්තම් අපිට භාවනාවක් වගේ පවතින විෂයක් චිත්‍රකලාව ඒ වෙනි විෂයකින් ප්‍රතිඵලයක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිර්මාණයක් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර ගුරු මහත්මීන් මාත් එක්ක කීප අවස්ථාවක් තිබුණා සර් මේ ළමයා නම් පන්ති කාමරේ හරියම දඟයි කියලා. එහෙම කතා අනන්තවත් මම අහලා තිබ්බා පාසල් පද්ධතිය ඇතුළේ. හැබැයි ඒ දඟ ළමයිනුත් චිත්‍ර කාමරේට ආවට පස්සේ සොයන් විනයක් සහිතව තමගේ නිර්මාණ කරනවා. ඒක තමයි අපිට තියෙන සංවරකම දරුවෙක් තුළ පන්ති කාමරයක් ඇති කරගෙන තුළ සංවරකම හදාගන්න පුළුවන් එකම තැන. ඒ නිසා නිර්මාණය තුළින් මම දැක්කා දරු මනාලෙස තමගේ නිර්මාණය සිද්ධ කරන ඒ සොයන් විනයක් සහිතව. ඒ විතරක් නෙමෙයි ඔවුන් එකෙන් ඉගෙන ගත්ත සහෝදරත්වයේ කාත්වයකද තමන්ගේ සමකාලීන යාළුවොත් එක්ක තමන්ගේ අතර තියෙන වයස් පරතරයේ පොඩි ඈත ඉන්න අයියා ලක්කලත් එක්ක නංගිලා මල්ලිලා මෙහෙම විවිධ වයස් කාණ්ඩවල අතර දරුවන්ගේ සහයෝගීතාවය වැඩක් කරන්න ගියාට පස්සේ පුංචි ඉඩකඩක් ඇතුලේ ළමයි විශාල ප්‍රමාණයක් වැඩ කරන්න ගියාට පස්සේ ඒ තියෙන ඉඩකඩ ටික බෙදා හදාගෙන වැඩ කරන විදිහ සහ සාහොමික නිර්මාණය කරගන්න අවශ්‍ය තැන්වලදී ඒ සාහොමික නිර්මාණය බිහි කරගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ඒ කැපවීම මේ සියලු දරුවන් එකවන්ව තමන්ගේ කාර්ය වෙනුවෙන් කාලය වෙන් කළා සහ තමන්ගේ ශ්‍රමය දැනුම වෙන් කළා. මම හිතන්නේ මේක තමයි අපි ගත්ත උතුම්ම පණිවිඩය, උතුම්ම දේ. මේ දරුවෝ ටික අපිට මනා සංවේදීකින් යුක්ත දරුවෝ ටික කණ්ඩායමක් විදිහට සකස් කරගන්න ඒ එක්කම තමන්ගේ නිර්මාණකාරය එළි දක්වන අවශ්‍ය පරිසරය සකස් කරගත්ත එක. ඒකම තමයි මේ අත්දැකීම අලුත්. සමහර දරුවෝ ප්‍රදර්ශනයක් කරපස දන්නේ නැහැ මොකද්ද කියලා. මම හිතන්නේ අපිට ලංකාවේ තියෙන අවාසනාව අපිට මේ කලාකාර අවකාශය කියන එක දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් එක්කම දරුවන්ට කලාකාර අවකාශයක හැසිරීම
කලාගාර අවකාශය තුළ කොහොමද තමන්ගේ නිර්මාණයක් එල්ලගන්නේ කොහොමද ඒක ප්‍රදර්ශනය කරන්නේ කියන පිළිබඳ අවබෝධයකුත් මේ දරුවෝ ලබනවා. ඒතන තුළ දැක්කේදී මම ඊයේ දවසේ දැක්ක ළමයි එකවන්ව ඒ අදාළ පරිසරය සකස් කරගන්න කරන මහන්සිය. මම හිතන්නේ මේව තමයි අපිට දරුවන්ගෙන් තුලින් අපිට ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ. අපිට අවාසනාවට ලංකාවේ කලාකාර දක බලාගන්න හැකියාවක් ළමයි නැහැ ළමයිට චිත්‍ර සම්බන්ධ තරඟ තීම විදාකාර සමස්ත ලංකා තරඟ තියෙනවා වෙනත් පුජ්‍යලික ආයතනවල තරඟ තියෙනවා මේ හැම එකම තරඟයේ අදාළ කඩදාසිය චිත්‍රය තැපාලට හරි කොහරි ආයතනවල බාර දුන්නොත් ඒ චිත්‍ර තේරුණ විදිහ අපි දන්නේ ඒක ප්‍රදර්ශනය වෙන්නේ ළමයිට ඒ සම්බන්ධ හොඳම නිර්මාණයන් ටිකවත් බලාගන්න හැකියාවක් නැහැ නූතන කලාකෘතියක් බලාගන්න හැකියාවක් අපිට දරුවන්ට නැහැ ගොඩක් දේවල් කොළඹ කේන්ද්‍රය කරගත්ත තැනක පුජ්‍යලික සහ රාජ්‍ය මට්ටමේ කලාකාර කීපයක් පමණයි ලංකාවේ තියෙන්නේ. රාජ්‍ය එකත් අද බැහැලා තියෙන්නේ. එතකොට නිදහස නැහැ ළමයිට දුෂ්කර පළාතක ඉන්න දරුවෙකුට කොළඹට ඇහිලා මේ නිර්මාණ බලා ගන්න. අන්න ඒ හිඩස පුරවන තමයි මම උත්සාහ කරන්නේ මේ කලාකාර අවකාශය කොහොමද සංවිධානය කරගන්නේ? මේ කලාකාර අවකාශය කොහොමද දරුවන් එක්ක අපි ගලපගන්නේ කියන කාරණාවෙදී බෞද්ධ ලෝක මහාවිද්‍යාලයේ ප්‍රධාන ශාලාව අපි කලාකාර අවකාශය බවට පරිවර්තනය කරගනිමින් නේත්‍රාවේ දෙක ප්‍රදර්ශනය ගෙන එන්න උත්සාහ කරන්නේ. දැන් අපිට පැහැදිලි ඒ කාරණාව පිළිබඳව දැන් මට ගැටලුවක් තියෙනවා. දැන් මමත් මේ පාසලේ උගන්වනවා. මේ වැඩසටහන මෙහෙවන්නේත් මම. එතකොට මේ අපේ 3 to 5 නාලිකාවේ වැඩසටහන අධ්‍යක්ෂවර හැටියට කටයුතු කරන නිසා මට මේ 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 පිළිබඳව මම දන්නවනේ පාසල ගැන. ඉතින් මේ වැඩසටහන මෙහෙවීමත් එක්ක මට ඒ කතන්දරයේ තියෙනකොට ටිකක් පොඩි පොඩි පටලැවිලි සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම දන්න බව ඔයගොල්ලෝ කොහොමද දන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ මම පාසලේ ගෙන්වීම් කටයුතු වල නිරත වෙන නිසා. ඉතින් අපි නේත්‍රාවේ දෙක ගැන කතා කරනකොට මතක් වෙන එක කාරණාවක් තියෙනවා. දැන් අපි දන්නවා ප්‍රේමනාත් මහතා මේ නේත්‍රාවේ දෙකට ඇප කැප වුණා, වැඩ කරා, ළමයි එකතු වෙනවා, දරුවෝ එකතු වෙනවා, මේ සියල්ල කොහොමද අපි කතා කරගෙන තියෙන්නේ. පැවැත්වෙන දිනයක් කිව්වා. ඉතින් මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. මේ දින තුනේදී මේ ප්‍රදේශයේ තියෙන ඕනෑම පාසලක දරුවෙකුට මේ 7:30 ඉඳන් 1:30 දක්වා අතරතුර කාලෙට ඇවිල්ලා නැරඹීමේ පහසුව තියෙනවා. ඉතින් අපි මුදලට යට වෙච්ච මේ ලෝකේ අපෙන් අහන්නේ මොකද්ද? සල්ලි අය කරනවද සර්? අනේ නෑ. මේ නාලිකාව වගේමයි සත පහක්වත් අපි අය කරන්නේ නෑ. නොමිලේ පැවැත්තේ නිසා ඔබට නරඹන්නට පුළුවන් ඉතා හොඳ ප්‍රදර්ශනයක්. බලන්න ටික වෙලාවක් පැහැදිලි මනසකින් යුක්තව එන්න කියන එක අපි පාසල වෙනුවෙන් මම ඔබට ආරාධනා කරනවා. දින 3ක් 7-8-9 නේද ප්‍රේමනාස? 7-8-9. ඔව්. ඒ නිසා අපි ඒ ආරාධනාව කරන්න කැමතියි. දැන් මම නිරෝෂන් මහතාගෙන් අහන්න තියෙනවා මට තව එක කාරණාවක්. දැන් ඔබ ඔබේ විෂය නම් ඔබේ ඉංග්‍රීසි. විෂය ඉංග්‍රීසි. නමුත් මම දන්නවා අප සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට උගන්වනවා. දැන් අපේ දරුවෝ මේ පාසල් පද්ධතිය තුළ ඔවුන්ට නිර්මාණය කරගන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා. හොඳ දරුවෙක් කියලා අපිට අපි සමාජගත කරන අපි අපේක්ෂා කරන දරුවා මේ පාසල තුළ නිර්මාණය කරන්නේ ගුරුවරු. අපි හරියට ඔවුන් නිර්මාණය කරේ නැත්නම් හරියට සමාජගත කළේ නැත්නම් සමාජයට අපි කරන්නේ මහා විශාල හානියක්. අපි ඒ වගකීම බාර ගන්නට ඕන. අපි ළමයින්ටම දොස් කියලා වැඩක් නැහැ. ළමයි නරකට හැදෙනවා කියන එකේ භාගයක් අපිට අයිති. අපි මේ වැඩේ කළා නැත්තේ. ඒ නිසා පාසලක ඇතුලේ ඉඳගෙන අපි දරුවන්ට කියලා නම් විනය පිරිහුණා කියලා ඒක වැරදිකාරයෝ ළමයි විතරක් නෙමෙයි අපිටත් කොටස්කාරයේ පංගුකාරයක් වෙන්නට වෙනවා. අපි යම් දෙයක් දරුවන්ට මේක දීලා නැහැ. මම උදාහරණයක් හැටියට කියනවා නම් වයස අවුරුදු කියන්නේ ඉස්කෝලේ එකේ ඉඳලා අපෝ සාමාන්‍ය පෙළ වෙනකම්ම ළමයි බුද්ධ ආගමයි සිංහලයි කියන ජාතිය ආගමයි ඔබ විශ්වාස කරන්න මේ විෂයන් දෙකටම W ගන්නවා නම් ළමයි ළමෙක් ඒ ළමයාද වැරදිකාරයා කියන ප්‍රශ්නාර්ථය සමාජය අපෙන් නගනවා. ඒකයි මං කිව්වේ ගුරුවරු වෙච්ච අපිටත් යම්කිසි වගකීමක් මේක ඇතුලේ තියෙනවා. අපි එකෙන් බේරිලා පැනලා අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බෞද්ධාලෝක විද්‍යාලයේ මේ කරන නේත්‍රාය වගේ වැඩසටහන් තුලින් අර මං කිව්වා අපව සාමාන්‍ය පිළ දක්වා යන දිගු ගමනේදී ඒගොල්ලෝ මේක අල්ලගත්තොත් එතැන් මේ වගේ ක්‍රම ශිල්ප එතැන් මේ වගේ විශේෂ සමගාමී කොටස් අල්ලා ගැනීම තුළින් ඔවුන්ට සමාජගත වෙන්නේ යහපත් පුරවැසියෙක් හැටියට. ඒ කාරණාව ඔබ ලැබූ අත්දැකීම් හරහා මේ දරුවොත් එක්ක හැසිරෙනකොට අපිට දෙන්න පුළුවන් ඕදෙන උපදෙස මොකද සර්? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේ මොකද දැන් වර්තමානයේ ළමයි ගොඩක් වෙලාවට එකක්
දෙමාපියන්ගේ පීඩනය එක්ක අධ්‍යාපන කටයුතු වලට පමණක්ම හිරවලා ඉන්නේ. උන්ට ලැබෙන උන්ට හිතෙනවා මේ කරන හැමතිස්සෙම මයිතන උන්ට ක්‍රීඩා කරන්නවත් වෙනත් බාහිර වැඩක් කරන්නත් වෙලාවක් නැ පොත පත කියන වෙලාවක් නැ දිගින් දිගටම පාසල් එනවා නිම වෙනවා ඊට පස්සේ නැවත ටියුෂන් පන්තිකට යනවා. ඕක තමයි තියෙන්නේ. රැ වෙනකල් වැඩයි. ඉතින් ඒකත් එක්ක දෙමාපියන්ගේ පීඩනයත් එක්ක ඔවුන් එකක් ඔවුන් හඳුනගන්නේ නැහැ විෂයත් එක්ක තියෙන විෂය සමගාමී ක්‍රියාකාරකම් සමග තියෙන ඒ ක්‍රියාකාරකවල ඔවුන්ට ලැබෙන මනසට ලැබෙන සහනය ඔවුන් අමතක කරලා තියෙනවා. මේක දෙමාපියොත් ගොඩක් කරලාට අමතක කරලා තියෙනවා. ඉතින් ගුරුන් වශයෙන් අපේ කාර්යභාර වීත්තේ ළමයිට මේ මාර්ගය විවර කරලා දෙන්න ඕනේ. මොකද ඔවුන් නැත්නම් ඔවුන් එන්නේ ඔවුන්ට ලැබෙන පීඩනය මගහැරව ගන්න වෙන වෙන ක්‍රම හොයාගෙන යනවා. එකක් තමයි ඒකට එකම මාර්ගයක් තමයි ළමයි ඔය ඔන්ලයින් ගේම්ස් වලට හුරු වෙලා තියෙනවා. සහ වෙනත් ඉන්ටර්නෙට් එක හරහා ඔවුන්ට යම් යම් වෙනත් ප්‍රෝග්‍රෑම්ස් බලන්න කියලා ඔවුන්ගේ මනස විකෘති කරගන්න අවස්ථා ඕන් තරම් තියෙනවා. වැඩි වෙලාවත් ශාරීරිකවත් මානසිකවත් වැඩි වෙලාවක් දර්ශන තිර දිහා බලන් සිටීම සුදුසු නැහැ. ඉතින් මේකට හොඳ විසඳුමක් තමයි විශේෂ සමගාමී ක්‍රියාකාරකම්. එතකොට තමයි ඔවුන්ගේ මනස සංසුන් වීමට යම් අවස්ථාවක් උදා වෙන. කොහොමද? එකක් තමයි ඔවුන් අර පීඩනයත් එක්ක ඉන්ටර්නෙට් එක හා සම්බන්ධ වෙවි ඔවුන් ඉදිරියට යනකොට ඔවුන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා ඉතාම අවම මට්ටමට වැටෙනවා. ඔවුන් එක මට්ටමට එන්න පුළුවන් පවුලේ සමාජගත එක්ක අතර පවා තියෙන සම්බන්ධක ඉතාම අව මට්ටමට පත් වෙනවා. නමුත් විශේෂ සමගාමී ක්‍රියාකාරම හරහා කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට වැඩි ඉඩක් ලැබෙනවා. ඔවුන් තමන්ගේ අනිකුත් සගයන් සමග යම් සංවිධාන වීම කරනවා. සංවිධාන කටයුතු කරන්න වෙනවා. අභියෝග ජය ගන්න වෙනවා. ඉලක්කයක් කරා තමන් හිත මෙහෙවනවා. සහ යම් කිසි ක්‍රියාකාරකමක් සාර්ථකව නිම කරනකොට ලැබෙන තෘප්තිය සතුට ඔවුන්ට ලැබෙනවා. ඉතින් ඊළඟට ඔවුන්ගේ ඒ හරහා ඔවුන්ගේ මනසත් යම් ප්‍රමාණයකට සංසුන් වෙමින් සමාජශීලී තත්ත්වයකටම පත් වෙනවා. සහ තමන්ගේ අධ්‍යාපන කටයුතු යම් ලොකු පිටුවහලකුත් ලැබෙනවා. ඉතින් මේ හරහා ඔවුන්ගේ මෛතන්නේ සමබර පෞරුෂයකින් යුක්ත දරුවෙක් අපිට සමාජයට දායද කරන්න හොඳම අවස්ථාවක්. සහ අයිත් එක ඔවුන්ගේ නියම සංගුණ දක්ෂතා එළියට ගන්න මේක හොඳ අවස්ථාවක්. සංගුණ දක්ෂතා එළියට ගන්න හොඳ අවස්ථාවක්. ඒක විශේෂ සමගාමී ක්‍රියාකාරම් හරහා පමණමයි සිදු වෙන්නේ. ඉතින් සමාජ අපිට හොයා ගන්න පුළුවන් හොඳ දක්ෂ සංගුණ කලාකරුවන්. හොඳ දක්ෂ සංගුණ සංවිධායකවරුන්. සහ මෙවැනි පුද්ගලයන් අපිට දායද කරගන්න පුළුවන් අපේ සමාජයට. සහ ඔවුන් තමන් ජීවිතය හරහා අධ්‍යාපන ජීවිතය තුළින් තියරිටිකල් නොලෙජ් එකට සෛද්ධාන්තික දැනුමට පමණක් හුරු නොවි ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ජීවිතය සුන්දරත්වය අත්විඳින තැනකට ඔවුන් ගෙන එන්න මේක ගොඩක් පිටුවහල බවට පත් වෙනවා. ඇත්තටම දෙමාපියන්ටයි මේ පණිවිඩය. පණිවිඩය ඇත්තටම දෙමාපියන්ට හොඳ පණිවිඩයක් ලබා දුන්නේ. දෙමාපිය අපේක්ෂා කරන්නේම විභාගයේ ජය, අපොස සාමාන්‍ය පෙළ A9ක්, ඒක තමයි සිහිනය. A9ක් ගත්ත ළමයා බුද්ධාගමටත් A1ක්. නමුත් අම්මට තාත්තට සලකනවද කියන එක තමයි ප්‍රශ්නේ. අනාගතේ නේද? බුද්ධාගමට A1ක් තියෙන්නේ. මට උඩක් තේවා කිව්වා සමහරක් අපි කියන්නේ නැත්තේ ඒවා වැඩිය සමාජගත කරන්න හොඳ නැහැ. A9ක් ගත්ත අය දක්ෂව වෙන්න පුළුවන් බහුතරයක්. ඒ අතර ප්‍රායෝගිකව ඉගෙන ගත්තේ නැතිකම නිසා ඔවුන් දුරාචාරයට යොමු අවස්ථා තියෙනවා. හේතුව පාසල තුළ ඔව් කරලම තියෙන්නේ ඉගෙන ගන්න එකම විතරයි. ඒ නිසා ඊට වඩා එහාගේ යමක් අපි පාසල තුළින් ඉගෙන ගන්නට ඕනේ කියන පණිවිඩයයි එතුමා කීවේ. එහෙනම් අපේ යුතුකම වෙන්නේ දරුවන්ට අනාගත ලෝකය පැහැදිලි කරලා දෙන එක. අද සමාජයට අත්‍යවශ්‍ය වෙන්නේ මේ කාරණාවමයි. ප්‍රේමනාත් මහතාගෙන් මම අවසාන ප්‍රශ්නයක් කරා. තව එක ප්‍රශ්නයක් මට තියෙනවා. ඒ තමයි මේ නේත්‍රාවි දෙක එළියට එන්න
එම ඇත්තන් නේත්‍රාවී දෙකට කැප වුණු ඔය කාමරේ ඔබතුමාගේ ඔය කලාගාරය වගේ තියෙන තීන්ද විසිරුණු ළමයිට ඇත්තරම හරිම සතුරුදා ගෙතර ගිහාම ඒ පරිසරය දැක්කහම ළමයි වැඩ කරන විදිිය තම තවත් ගුරුරු ඇවිල වැඩ කරනවා චිත්‍ර අඳිනවනේ දපිත් ඇවිල්ල වේකක දේවල් අහනවා. ද මේවා හරි රසවත් දේවල් මේ කණ්ඩායම ඇතුළේ අයු මට මෙයාගේ නම කියාගන්න බැරිවුණාන කිවොත් එහෙමනිකං කරන ඇනේ. එහෙම විශේෂයෙන් කැපවෙච්ච කණ්ඩායමක් ඇති නැත්තං එහෙම බිහිවෙන්න තනියෙන් බිහි වෙන්න ඇනේ. එහෙම මතක් කරන්න පුළුවන් චරිත කීපයක් තියෙනවද? ඕ ගම හිතන මුලින්ම අපේ ආචාර්යවරයෙකුත් තියෙන අපට සහයෝගය දැක්වෝ අලුතෙන් ආපු ශිල්ප කලා විෂය ඉගෙනීම සඳහා නාවක උපාධිධාරිනියක විතර ස්පාසලට ලබපු තනුෂික සිල්ලා ගුරුතුමිය එතුමගේ සහය මේ ක්‍රියාවලියේදී නිරන්තරයෙන්ම ලැබුණා. ඒ වගේම ආටිකල් ගුරුතුමිය සමස්ත ක්‍රියාවලිය ඇතුලේ 6-9 ශ්‍රේණිය සඳහා යම් ප්‍රමාණික තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙමින් දරුවන් ටික සකස් කරගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි අර කිව්වාගේ චිත්‍රකාමර ඇතුලේ සිදුවන ක්‍රියාවලියේදී මේ කණ්ඩායම මෙහෙව ගන්න යම්සේ නායකත්වයක් අරගෙන වැඩ කරපු දරුවෝ කීප දෙනෙකුත් තියෙනවා. මොකද ඒ හරිම සුන්දර තැනක්, හරිම අලංකාර තැනක්. මම විවිධාකාර අත්දැකීම් මේ කෙටි කාලයක් ඇතුළතදී මේ වැඩ කරන්න ගිහිල්ලා ජීවිතයට ලං කරගත්ත ඒ කාමරය තුළින් සමහර දරුවෝ මම කියන්න ඕනේ අමතක වෙන කලින් සමහර දරුවන්ට චිත්‍ර ඇඳ ගන්න බෑ කියලා අඬපු අවස්ථා තිබුණා. අඬපු අවස්ථාවල් තිබුණා. හැබැයි මම පුතේ ඔයා අත්තරින් නෑ කියලා ඉල්ලා ඇදගෙන ආවා. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. ඒක නිසා මේ සියලු දෙනාට නායකත්ව දෙනකොට විශේෂයෙන් උසස් පෙළ චිත්‍රකලාව හදාරන පූර්ණි වැනි දේනියන් ඊට පස්සේ 9-12 වසරේ ඉන්න උසංක නවයුදු වැනි පුතුණුවන් මේ සියලු දෙනා විශේෂයෙන්ම විශේෂ කැපකිරීමක් නිරන්තරයෙන්ම සිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි මට සමහරවිට ගෙදර ගියාට පස්සේ කෝල් කරලා එක එක යෝජනා කරනවා. එක එක තැන්වල ගිහිල්ලා හොයලා බලලා යම් යම් දේවල් සප්ලයි ගන්න අවශ්‍යතාව අවශ්‍ය පහසුකම් ටික හොයාගන්න ඒ අදාළ සියලු දේවල් මට දුරකථනයෙන් කතා කරමින් සමහරවිට මට ගලාට වදයක් වෙන මට්ටමට ඔවුන් සහයෝගයක් දැක්කා. මම ඒක බොහොම සුන්දර වදයක් විදිහට ජීවිතේ දැක්කා. මොකද ඒ කරපු කැපකිරීම නිසා තමයි අපිට හෙට දවසේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න අවශ්‍ය හැකියාව ලැබුණේ. ඇත්තටම සතුටේ මම ඔබතුමාට සැබෑ වූ ගුරුවරයෙක් හැටියට තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් අතීත ආවර්ජනයක් කළා. ඕක තමයි ගුරුවරයාගේ සතුට. එතුමාට ඒ සතුට නිරන්තරයෙන් ලැබෙනවා. මා ඔබතුමාව අගය කරනවා සමස්ත ශ්‍රී ලාංකික ගුරුවරු කණ්ඩ හැමෝම වෙනුවෙන්. හේතුව ඔබ වැනි ගුරුවරු සමාජයට අවැසි මේ පද්ධතියට අවශ්‍යයි. ඒ රික්ත පුරවන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ කිසි දිනක. නිසා ඔබතුමා ඊළඟට කරන සියලු කාර්යයන් සඵල වේවායි කියලා විදේශ 3-5 නාලිකාව අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නේත්‍රාවී දෙකටත් විශේෂ සුවපැතුම් එකතු කරනවා අපේ නාලිකාව. ඔබ දන්නවා විදේශ 3-5 කියන නාලිකාව බල මම මුලින් සඳහන් කරා. ඉතින් ඔබේ පාසලෙත් මෙවැනි වැඩසටහන් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. අපේ WhatsApp අංකය 0.71 228 34 33ට WhatsApp පණිවිඩයකින් ඔබට පුළුවන් අප හා සම්බන්ධනේ. එහෙම නැත්නම් අපිට ලිපියක් එවනවා නම් ආයතන ප්‍රධානී විදේශ රූප වාහිනී 186 ගාලුපාර කොළඹ 4 කියන ලිපිණයට එවන්නට ඕන. එතකොට අපිට පුළුවන් ඔබේ පාසලේ මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරවා ගන්නට, ප්‍රචාරය කරවා ගන්නට. ඉතින් අපි ඒ ගැන සතුටින් ඔබට සඳහන් කරන්නට කැමතියි. ඉතින් මේ නේත්‍රාවි දෙක කතා කරේ පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ අපේ ගුරු දෙපළක් එකයි. කොහොම වුණත් නේත්‍රාවි කියන්නේ හෙට දවසේ දරුවන්ට අනාගතේ දකින්න තියෙන එක තෝතැන්නක් හැටරේ මම දකින්නේ. ඒ නිසා අපි වැඩසටහන නිමාවටපත් කරන්න මත්තෙන් මං සතුටුයි. අද මැදිරියට කැඳවගෙන ආපු පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨාචාර්ය ලසන්ත නිරෝෂන් මහතාත්, ඒ වගේම ජ්‍යෙෂ්ඨාචාර්ය ප්‍රේමනාථ් කෝට්ටගේ මහතා සම අපිත් එකතු වුණාට මේ කාලය තුළ විදේශ 3-5 නාලිකාවෙන් අපි ඔබට සුබ පතනවා. බෙහෙවින් ස්තුතියි සර්.